අද අපිත් එක්ක කතා බහට එකතු වෙන්නේ සුවිශේෂී පුද්ගලයෙක්. ඔහු නාට්‍ය නිර්මාණ ශිල්පියෙක්, නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, තිරපිටපත් රචකයෙක්, ටෙලි නාට්‍ය පිටපත් රචකයෙක් වගේ අංශ ගණනාවක දක්ෂකම් පාපු චරිතයක්. ඒ වගේම ඔහු තමයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ විසින් පවත්වන ලද අත්පිටපත් තරගාවලියේ 2015 වසරේ හොඳම නවකතාව ලෙස සම්මාන දිනපු කාල නවකතාව රචනා කරපු කටුවරයා. ඔහු නමින් DK ආටිගල. ඉතින් මම ඔබතුමාගෙන් මුලින්ම අහන්න කැමති කාල කියන්නේ මොන වගේ නව කතාවක්ද කියලා. විශේෂයෙන්ම කාල නව කතාවක් කියන්නේ මේ පාදේ කියන්නේ මම මුලින්ම වේදිකා නාට්‍යයක් කරනවා කඩවර දෙවියන්. ඒක කඩවර දෙවියන් වේදිකා දෙන්න පසුබිම් කරගන්නේ. දැක්සේන කාල කියන්නේ මොන වගේ තේමාවක් පදනම් වෙච්ච නවකතාවක්ද? කාල විශේෂයෙන්ම මේ මම ඉස්සෙල්ලා කිව්වාගේ ජනප්‍රවාද කීපයක් එකතු කරනවා. විශේෂයෙන්ම කලා වැව නිර්මාණය වීම සම්බන්ධව තමයි මේ ජනප්‍රවාද ටිකක් තෝරගන්නේ. කලා වැව සහ ධාතු සිංහ මේ ධාතු සිංහ රජු කියන්නේ මේ ලංකාවේ හිටපු රජවරු අතරින් ශ්‍රේෂ්ඨ රජකෙනෙක්. මොකද ධාතුසේන රජුගේ රජකම් කළාට වැඩිය කැලේ තමයි ඉන්නේ. කැලේ කිසිම ගබිල්ලා සටන් වලින් මේ මම මගේ මතයන් නම් දුටුගමුණු මේ රජතුමාට වැඩිය මේ පරසතු බාක්කමුණු වලින් මේ රටම දුව ගන්න දුක්ඛිනපු රජකෙනෙක්. දුක්ඛිනපු රජකෙනෙක් තමයි ධාතුසේන රජුගේ. ධාතුසේන රජුගේ මේ රජා සපවින්දත් නෙවෙයි. ඒ වගේම තමයි දක්ෂන රජුරුන්ට හරි මේ අපට දුක් කාරණා කිහිපයක් වෙනවා. ඒ කියන්නේ රජකම අරගෙන රජ කරන්න ගියත් විශේෂයෙන් මේ ඇමති මණ්ඩල වෙන මේ අපට යුතු වගේ කාරණා නිසා මේ රජුරුන්ට ඒ ප්‍රශ්න ඇති වෙනවා. කොහොමද මෙන්න මේ
ප්‍රපන්දර ගොඩක් ඇතිලේ දවසෙන් රජුරු වැඩ ගොඩක් ඒ ඉතින් කලාවේම අවකන පිළිමේ වගේ අද තියෙන සුවිශේෂී නිර්මාණ මේ බිහි වෙන්නේ දවසෙන් රජුරු වුණ ඒ වගේම දවසෙන් රජුරුන්ගේ ඊළඟ කාරණාව තමයි දවසෙන් රජුරු මේ ඒ නිර්මාණකරුවන්ට ඒ සාධාරණීෂ්ඨ කරන ඒ කියන්නේ දවස මම රජුරුව මේ වැවැද්දුව රජුරුව මේක හැදුවා කියනට වඩා දවසෙන් රජුරුව අනිත් අය ඇගලින් ගලක් තම අන්නේ කාරණාව මේ මගේ කාරණාව කතාව ඇතුලේ මම මතක කාල නවකතාව ලියන්න ඔබතුමා තොරතුරු එක් රැස් කරගත්තේ. එහෙනම්නම් පදනම් කරගත්තේ මොන වගේ කතාවද? මේක සම්පූර්ණ පරිකල්පනය මත ගොඩනැගිච්ච කතාවක්ද? එහෙමත් නැත්නම් අතීත මූලාශ්‍ර එක් කරගෙන කරපු එහෙමත් නැත්නම් පුරාවිද්‍යා සාධක මේ දේවල් එක් කරගෙන කරපු නවකතාවක්ද? කාල විශේෂයෙන්ම අර මේ ජනප්‍රවාද දැන් ජනප්‍රවාද ගොඩක් වෙලාවට දැන් අපි තේම පුරාවිද්‍යා දැන් ඔබව පුරාවිද්‍යාත්මක යම් කිසි මේ ගවේෂණ ක්‍රීම් සාමිතෝ ප්‍රකෘතින් ඉතින් ජනප්‍රවාද කියන්නේ මේ මූලාශ්‍රයක් තමයි. ඒ මූලාශ්‍ර සමහර වෙලාවල් වලට මේ යම් යම් අතිශෝක්තිය බර වෙන්න පුළුවන්. කොහොමනම් ඒක ඇතුලේ ඇත්ත කතාව තියෙනවා. එතකොට මේ ජනප්‍රවාද විශේෂයෙන් මේ මන්තවරගත ජනප්‍රවාද හරි මේ සුන්දරයි. හරි මේ කියන්නේ ඒ කතාවත් බලන්න අහන්න ආස ඉදී ඒවා. හැබැයි ඒක ඇතුලේ ලොකු ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුර තමයි මේ එදා ඒ දාතුසේන රජසමයේ මිනිස්සු කොහොමද රටට ආදරේ කරේ වගේම සාමාන්‍ය මිනිස්සු රටට ආදරේ කරනකොට රජුරුවට පල්ලෙන් හිටපු පාලකයෝ ගණනාවක් මේ රටට වින කරන්න හැදේ කොහොමද කියන කාරණාව මේක ඇතුලේ ගන්න. කොහොමද මේ යම් ප්‍රවෘත්ති තමයි මුලික. ඔබතුමා මේ කෘතියෙන් මොන හරි පණිවිඩයක් පාඩකයන්ට දෙන්න උත්සාහ කරා නම් ඒ මොකක්ද? නෑ මම මේ කියන්නේ කාරණාව තමයි මේකේ පාඩකයන්ට දෙන්න උත්සාහ කරන කාරණාව තමයි අපි ගාව බොහෝ වටිනා කියන දේවල් එළියට එන්න තියෙන්නේ. මේ දේවල් විශේෂයෙන්ම උදානෙක් ඉදිරි ගත්තොත් ලේඛක කීපිට මේ නූතන මේ පරම්පරාවෙන් ලියන්න උත්සාහ කරන අයට මේ මනස්තල්පිත ප්‍රබන්ධ වගේ මේ අපි කියන්නේ මේ අපේ මේ ජනප්‍රිය සාහිත්‍ය ඇතුළු වගේම මේ ඉතිහාසය තුළ බොහොම වටිනා කියන දේවල් තියෙනවා. ඒක ජනශ්‍රිතයක් වෙන්න පුළුවන්, මේ නැත්තම් වෙන මේ වංශ කතාවක් වෙන්න පුළුවන්. මේ එමත් නැත්තම් මොනවා හෝ අපිට ඒ ඉතිහාසය ගවේෂණය කරන්න පුළුවන් සාධකයක් මත ගත්තත් අපිට බොහෝ දේවල් තියෙනවා අපේ ඉතිහාසෙත් එක්ක ගනුදෙනු කරන්න, කතා කරන්න, මේ නිර්මාණ බිහි කරන්න, ඒක පාවිච්චි කරන්න. මම ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම මගේ පරිකල්පනයක් තියෙනවා වගේ මේ මට ඒ ගන්න පුළුවන් කාරණාව මම ඔබතුමා අංශ දෙකක දක්ෂයෙක් කියලා මම ඔබතුමාව හඳුන්වනවා. ඉතින් මේ නාට්‍ය කලාවත් එහෙම නැත්නම් නවකතා කලාවත් මේ දෙක ගත්තහම ඔබතුමා මොකක්ද හිතන්නේ? මොන වගේ දෙයක්ද මේ දෙකෙන් වෙන වෙනම දෙන්න පුළුවන්? නාට්‍ය කලාව ගත්තාම විශේෂයෙන් ගත්තා නාට්‍ය කලාවේ පෙළ සාහිත්‍යයක් තියෙනවා. මේ නවකතා වගේම මේ දෙකේම මේ සාහිත්‍ය කතන්දරයක් තියෙනවා. හැබැයි මේ දෙක එකක් දැන් මම වඩා මාස සහ මම වැඩිම උනන්දු වෙන වැඩ කරන්න මේ නාට්‍ය කලාවත් එක්ක. එතකොට මේ නාට්‍ය කලාව තුළ අපිට කරන්න පුළුවන් කාරණාව තමයි මේ අපි සජීවීව වැඩ කිරීම. හැබැයි මේ ලේඛන කලාව තුළ සජීවී නොවුනත් මේ අපි වෙන විදිහකට ඒක සජීවී කරන්න පුළුවන්. මේ දෙකම යම් පරිහරණය කරන කෙනෙකුට එකම දෙයක් මේ මාධ්‍ය දෙකම.
ඔබතුමා වෙනකොට නාට්‍ය නිර්මාණ කීයක් විතර කරලා තියෙනවද? ගොඩක්. අහසන්න වශයෙන් කිව්වොත් අපි නාට්‍ය කරනවා. මගේ නාට්‍ය කිරින්න තියෙන්නේ මේ සම්මාන සහ මේවා මේ වෙන මේ පතු කරන්නම කියන කාරණාව නෙමෙයි මට නාට්‍ය කරන්න ඕන. මේ මම මොකද මොකද මම දැන් කවුරුද යවුවොත් සමාජ වේතන මුණත් පිස්සුද කියලා මේ නාට්‍ය 300ක් 400ක් කරයි කියන්නේ කුණේ බොරු කියන්නේ කියලා. හැබැයි මම මේ නාට්‍ය කරන්න එක හේතුවක් තියෙනවා. මාත් එක්ක ඉන්න විශාල පිරිසක් මේ අයට නාට්‍ය ගැන කියලා දීලා නාට්‍ය ගැන උගන්වලා වැඩ නැහැ. අර මේ පීනන්න තැපැලෙන් පුරුදු කරා වගේ ඒ නිසා අපි නාට්‍ය කරන්න ඕන. ඒකෝර මම කරන හැම නාට්‍යම මට නාට්‍ය. ඒ නිසා මම විශාල නාට්‍ය ප්‍රමාණයක් කරලා දෙනවා. හැබැයි මට කියන්න මට තියෙන ලංකාවේ වැඩිම ළමා නාට්‍ය කියලා තියෙන්නේ මම. නැවතුම් රාජ්‍ය ළමා නාට්‍ය වලදී අවසාන වශයෙන් වෘත්තිම මේ යෝජනා වෙලා තියෙනවා. එතකොට ඔබතුමාට ඔබතුමාගේ පාඨකයන්ගෙන් බොහොම ප්‍රතිචාර ලැබෙනවා ඇති කාල නව කතාව සම්බන්ධයෙන්. ඒ ගැන ඔබතුමාට මොකද්ද දකින්න තියෙන අදහස? මේ මට නව කතාව සම්බන්ධව නව කතාව බලපු මොකද ඇවිල්ලා තියෙන කාරණාව තමයි ලස්සනයි හරි වැදගත් වැඩක් මේක අපි අවසාන වෙනතුරු හිතා ගන්න බැරි වුණා. මේ කෘතියත් කියන එක කියන්නේ ඒකදී මට තියෙන කාරණාව සහ මම මේ මගේ පාට නව කතාව කියපු පාටක සම්බන්ධව මට දැනිටියේ තමයි මේ කාල වගේ නව කතාවක් කියවන්න ඒ විචිත්‍රණුව සහ ඒක හැබැයි ඒම සම්බන්ධව මට වෙන බොහොම ගැඹුරු මේ ඒකනේ ඔබතුමා ඉදිරියේදී තවත් කෘතියක් නිර්මාණය කරන්න ඉන්නවද නැත්නම් මොනවා හරි කරගෙන යනවද? ඒ ගැන අපිට ඉඟියක් දුන්නොත්. ඔව් මේ දැන් මම නවකතා වලදී ඉගෙන කරලා තියෙනවා. අරජිකෙක්ගේ නවකතාවත් කාල වගේම මගේ නාට්‍ය නිර්මාණයත් සම්බන්ධ වෙච්ච කාරණාවක්. ඒක මම දෙවින රාජසිංහ රජ සමය පදනම් කරගෙන තමයි ඒක කියන්නේ ගත්තේ. මොකද අර ඓතිහාසිකව මේ අපි මුලස් තුළ ගොඩක් අපිට මේ කියන්නේ වාර්තාවක්. අවසාන වශයෙන් ඔබතුමාට ලේඛකයන්ට සහ පාඨකයන්ට මොන වගේ අදහසක්ද කියන්න තියෙන්නේ? මම කියන්නේ දැන් විශේෂයෙන්ම අලුත් පරම්පරාව ලියන්න පටන් ගන්න තියෙනවා. ඒක වටිනාකම. ඒ වගේම තමයි අලුත් පරම්පරාව කවිදාසි වලින් තියෙන පොත් හෝ ඒවා එහෙම නැත්නම් ඒ මාධ්‍ය තුල හෝ ඒවා කියවන්න උනන්දුවක් තියෙනවා. ඒ කියවන්න තියෙන උනන්දුව මම කියන්නේ නැති කරගන්න එපා කියලා. මොකද මේ ඒ කියවන්න තියෙන උනන්දුව සහ ලියන්න තියෙන උනන්දුව කියන දෙක කවදාද දවසක අපේ රට යහපත් වෙනකට ගේන හේතු මේ කාරණා වෙන්න පුළුවන්. දැන් ඒ නිසා විදිහටම ලියන්න ඔය විදිහට කියවන්න මේ ඕනම දෙයක් කියවන්න මම කියන්නේ කියවන්න. ඒ කියවීම හරි වටිනවා. ඒක මම ඉස්සෙල්ලා කිව්වා වගේ කඩදාසියෙද ඊද කියන කතන්දරේ කියවන්න. බොහොම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක එකතු වුණාට. ඔබතුමා අපිට සම්පතක් රටට සම්පතක් ඉතින් ඔබතුමාගේ ඉදිරි නිර්මාණ කටයුතු සාර්ථක වෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට.